ලංකාව ඒ පේද ෆස්බුකේ දකින්න ඇති මොඩලිින් කඩකරක කහපාට ඇතුම් ඇතගෙන කට්ටියක් රඟ පෑව මොඩ්ලිින් කර. ඒ වගේ ඇඳුම් ඇතගෙන මොඩ්ලිින් පැජන්ට එකක් කිරීම ලංකාවට උචිතද. මෙම ලංකාවට නම් ඒ සංස්කෘතියක් තිරෙනනේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ. ඇමරිකන් පොලිසිය නම් ඒක ප්‍රශ්නයක් නෑ. මේක බෞද්ධ රටක් මේ රටේ සංස්කෘතියද හදාගෙන යනවා විනාශෙලන තියෙන්නේ. ගොඩක්ම මේ ෆේස්බුක් එකෙන් අර සමාජ මේකින් සෑහෙන විනාශෙලා තියෙන්නේ මේ රට. තරුණියන් ගොඩක් මත්දැවිවට ඇබ්බැහි වෙලා විනාශ වෙගෙන යනවනේ. ඉතින් මේ වගේන් තවත් විනාශ වෙනවා රට. මං කියන්නේ මේකෙන් ගොඩව ගන්න මේ වගේ දේවල් කරන් දෙන්න අරගයි. අපි දැන් ගෙහනු කට්ටි දෙක දැන් ආශ්‍රය කරනකොට දැන් ගෙහනු කට්ටි මේ ටීවී බලනකොට එහෙම ඒක අනිවාර්යෙන් මේක බලනවා. පොඩි ළමයිත් බලනවා. එතකොට ඒක ඒගොල්ලන්ත් මෙහෙම හැදෙන්න මේකක් තියෙනවා. ඒ විදිහේ දෙයක් සාමාන්‍ය අපි මේව ගන්න නැහැනේ අනුමත ගන්න නැහැ මේ වගේ දේවල්. ගැලපෙන්නේ නැහැ ඉතින් අපි තියෙන විදිහත් ඒක. ඒ වගේ පැජන්ට් එකකට ඔයාට එන්න කිව්වොත් එimhe ඒ විදිහට රඟපාන්න සහ ඒ විදිහට මොඩලිං කරන්න ඔයා යනවද? නැහැ මම නම් එහෙම යන්නේ නැහැ ඉතින්. සල්ලි දෙනවා කිව්වොත් යනවද? ඒත් නැහැ ඉතින් ඒ වගේ දෙයකට මට යන්න එච්චර උවමනාවක් නැහැ. නැහැ කවදාවත් යන්නේ නැහැ. සමහරක් යන කට්ටිය ඉන්නවා ඉතින් සල්ලි වලට යනවා. එමට සල්ලි වලට රට ජාතිය ආගම සීල් පාවලා දෙන්න අරගයි. මම මගේ මේ එංගෙවිලා වෙන කාටවත් පෙන්වන්න මම කැමති නැහැ. ඒ කියන්නේ මේ අnderwear විතරක් ඉඳලා අනිත් කට්ටියට මගේ මේ එංගෙ පෙන්වන්න කියන්නේ මේ කියන්නේ නිකන් ඒක මේ සමු මේ සමාජයට කරන්නේ මම මේක කියලා දූෂණ වගේ වැඩක් කරන කියලා මම හිතන්නේ. අපි යනවා හොඳ නැහැ යනවා ඉතින් අපි එතන ඒ වෙන වැඩ ටික හොඳ නැහැ අපි යනවා. ලංකාවේ මොඩලිං කියන්නේ සල්ලි වලට විකිනන එකක්ද? ඒ මම කියන්නත් බෑ ඉතින්. තව ඉතින් සල්ලි හම්බ කරන්න ඒක යුදගත කට්ටියත් ඉන්නවා ඉතින්. අනිවාර්යයෙන්ම මම හිතන්නේ සල්ලි වලට තමයි මිනිස්සු යට වෙලා තියෙන්නේ. දැන් මොඩලින් කරන කට්ටියට අනිවාර්යෙන් සල්ලි දීලා ඒගොල්ලන් කියන්නේ සල්ලි වලට දැන් ඒගොල්ලන් යටත් කරලා තියෙන්නේ. ඒගොල්ලන් සල්ලි දීලා ඒගොල්ලන් දැන් විකුණලා වගේ දැන් ඒගොල්ලන් කරන්න කිව්වනම් අනිවාර්යෙන් කරන්න මේ කාරණාවට ඒගොල්ලන් විල්ලිං කරලා තියෙන්නේ. තනිකව යට වෙලා ඉන්නයි දැන් නම් තනිකව යට වෙලා ඉන්නේ සල්ලි වලට තමයි ඇඟ පෙන්නන ඔක්කොම පෙන්නන සල්ලි වලට තමයි වෙන්නේ කතා කරලා දැන් නැති එක. ලංකාවේ මොඩලින් මෙච්චර චාටර් වෙන්න හේතුව මොකද්ද? චාටර් වෙන්න ඉතින් වි කවුද විශ්ව පෙරේලා ඒ සෙට් එක තමයි ඒක කරන්නේ. මේ හොයලා බලලා කවුද මේකට මුනේ කවුද මුලින්ම මේවට මුනේ කියලා ඒ පුද්ගලයව මං හිතන්නේ නීතියේ මේ රැහැට අසු කර ගන්න නම් හොඳයි. ඉතින් අතට තව කෙනෙක් මේව දෙයක් කරන්නේ නැහනේ. ඉතින් මේව දේවල් නවත්තන්න ඕනේ මම නම් කියන්නේ. මං එහෙම හරියටම කියන්න නම් දන්නේ නැහැ. සමහර වෙලාවට ඉන්න පුළුවන්. ඒත් මම හිතන හැටියට චිත්‍රපටි වලේ ඉන්න මේ වැඩි හරියෙන් ඒගොල්ලන් තමයි මේකට ඉස්සරලාම කාරණා වෙන්න පුළුවන් කියලා මම හිතනවා. විශ්වලා පියුමිලා තව කවි කවිසි කොල්ල දන්නවනේ ඒවා.